මේ වීඩියෝ එකේ කතා කරන්න හදන්නේ මේ නිදිමත කියන කාරණාව ගැන. ඒ කියන්නේ මේ ගොඩක් වැඩ කරන කියන්නේ මානසික වශයෙන් මොකක් හරි වැඩක් කරන එකපත වෙහෙසවල කරනවට වඩා ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. ඒ වගේ මොකක් හරි මේ ඔළුව වෙහෙසවල වැඩක් කරන්න තියෙන පිරිසකට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ නිදිමත කියන එක සහ කියන ඕනට වඩා නිදිමතයි තමන්ගේ වැඩේ කරගන්න බාධාවක් වෙන මට්ටමට නිදිමත තියෙනවා. එතකොට ඒ ගැන කතා කරන එකක් තමයි වීඩියෝ එකේ ප්‍රධාන වශයෙන් වෙන්නේ. එතකොට මේ අපි බලන්න හදන්නේ නිදිමත ගැන පොඩි අර විද්‍යාත්මක බෑග්ග්‍රවුන්ඩ් එක කතා කරලා අඩු කරගන්න මොනවද කරන්න පුළුවන් කියන විද්‍යාත්මක කාරණා ටික සහ ඊට අමතරව ප්‍රායෝගිකව අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් බලන එක තමයි කරන්නේ. ඉතින් ගොඩක්ම අර ඒ ලෙවල් ළමයින්ට ඔක තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒකත් එක තමයි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු කියලා හිතුවේ. පළවෙනි එක මේ ඇයි අපිට නිදිමත එන්නේ කියන එක පොඩ්ඩක් يعني මුලින්නම් මේක ලියා ගැනීමු. ඇයි මිනිස්සුන් නිදිමත එන්නේ කියන එක බැලුවොත් ඒක හේතුව මෙහෙමයි. දැන් මනුස්සයෙක් මේ නිින්ද කියන්නේ මොකද්ද කියලා කියනවනේ. දැන් මනුස්සයෙක් එක දිගට වැඩ කරගෙන යනකොට ඒ කාලෙත් එක්ක මේ يعني වැඩේට අපි ඒක ඇතුළේ ඉන්නවා, අපි මහන්සි වෙනවා, ඒකත් එක්ක අපිට තෙහෙට්ටු වෙනවා. ඒකත් එක්ක අපේ එන අවුට්පුට් එක, يعني අපි ඒ කරන වැඩේ තුලින් එළියට එන අවුට්පුට් එක එන්නෙන් අඩු වෙනවා. يعني අපේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. උදාහරණයකට සමහරක් විට මේ පැය 4ක විතර වෙලාවක් වැඩ කරලා අන්තිමේට අවුට්පුට් එක අරගෙන බැලුවාම ඒක තමන් හොඳට ඒ කියන්නේ මං කියන නිදිමතේ වගේ පැය 4ක් වැඩ කරලා අන්තිමේට අවුට්පුට් එක බැලුවාම සමහරක් වෙලාවට තමන් නිදිමත නැති අර ප්‍රබෝධමත් වෙලාවක පැයකින් කරන වැඩ ටික තමයි අතන පැය 4ක් පුරාවට කරලා තියෙන්නේ. ඒතර එහෙම බැලුවම ඇත්තටම එතන පැය 4 ඇතුළත පැයක වැඩක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඕන්නම් වාට ඔය පැය 4න් පැය 3ක් නිදාගෙන ප්‍රබෝධමත් විදිහට එක පැයක් තුල පැය 4ම කරපු වැඩ ටික කරන්නත් තිබුණා. ඒ වගේ මේ හර පරිස්සමින් මේ බැලන්ස් කරන්න ඕන එකක් තමයි නිින්ද කියලා කියන්නේ. වැඩිපුර ගියත් ඒ පැත්තුනොත් තව ලෝනට වඩා අඩු වුණොත් අන්තිමේට අපි නිකන් වැඩි වෙලාවක් වැඩ කරා කියලා හිතාන ඉන්නවා. අන්තිමේට වෙලා තියෙන්නේ මේ සාපේක්ෂව සෑහෙන අඩු වැඩක්, තේරුමක් නැති වැඩක් වෙලා තියෙන වෙනම. තන ඒ වගේ මේක පොඩ්ඩක් හරියට මැනේජ් කරගන්න ඕනේ. එහෙම නැත්නම් අර නිකන් ලොකු වෙලාවල් වැඩවලට දීලා තියෙනවා, අන්තිමේට ඇවිල්ලා තියෙන අවුට්පුට් එක අඩුයි, තේරුමක් නැහැ. කියන්නේ රිසල්ට් එකට ඒකෙන් වෙන බලපෑම අඩු වෙනවා. ඒ නිසා මේ ඒක නැති කරගන්න නැත්නම් අඩු කරගන්න මොනවද කරන්න පුළුවන් කියන එක බලමු පොඩ්ඩක්. මුලින්ම මේ මිනිස්සෙකුට කොච්චර නිින්දක් ඕනද විසඳන්න කලින් ඒක පොඩ්ඩක් කල්පනා කරලා ඉන්නවනම් කොච්චර වගේ නිින්දක් ඕනද එක මිනිස්සෙකුට දවසකට. ඕක හරි සාපේක්ෂ කතන්දරයක්. ඒක නිකන් හරියට මිනිස්සෙක් දවසකට කොච්චරක් කන්න ඕනද හෝ වගේ. يعني ඒක කෙනාගෙන් කෙනාට වෙනස් නේ. සමහරක් කෙනෙක් ඉන්න පුළුවන් චුට්ටක් කෑවම ඇති. තව කෙනෙකුට සෑහෙන ගොඩක් කන්න ඕන බඩ වීරෙන්. ඒ වගේ තමයි නිින්දත්. සමහර කෙනෙකුට චුට්ටක් ඇති, සමහර කෙනෙකුට ගොඩක් ඕන. අර පොදුවේ නිකන් අදහසක් කියනවනම් ඒක පැය 5 6 වගේ සීමාව ඉදන් පැය 8 10 වගේ සීමාවට උනත් මිනිස්සෙක්ගේ ඇඟ අණුව යාගේ ඇදිලා තියෙන විදිහ, යාගේ ජානමය පසුබිම එක්ක යාගේ මේ අවශ්‍ය කරන නිින්දේ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අර ඕන තරම් නිදා ගන්න හැමදාමත් බෑ. දැන් කියන්නේ සමහරක් කාලේ එනවනේ නොකා නොබී වැඩ කරන්න වෙන කාලෙ. ඒක මේ වෙලාවේ එහෙම කරේ නැත්නම් තව ගොඩක්කල් සමහරට කණ්ඩ බැරි වෙන්න ඉඩ තියෙනවා වගේ තත් වෙනවනේ. අන්න ඒ වගේ වෙලාවට අපි නොකා නොබී හරි වැඩ කරනවනේ. අන්න එහෙම සිටුේෂන් එන්න පුළුවන්. නිදා ගන්න නැතුව නිදි මරාගෙන හරි කොහොම හරි නිින්ද ටිකක් අඩු කරලා හරි වැඩ කරන්න වෙන කාලෙ එන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ තත්වයක තමයි ගොඩක් වෙලාවට විභාගේ ළඟ තියෙන ඒ ලෙවල් ළමයි ඉන්නේ. ඒක අතර මුල ඉඳන් පිළිවෙලට වැඩ කරගෙන ආපු ළමයෙක් නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මුල ඉඳන් ගානකට වැඩ කරගෙන ඉන්න ළමයෙකුට පැය 8ක් විතර නිදාගෙනත් ඒ ලෙවල් වල මෙඩිසින් ඉන්ජිනියරින් ගේමක් නැතුව යන්න පුළුවන්. හැබැයි මුල් කාලේ හරියට වැඩ ටික කරන්නේ නැතුව අන්තිමේට වැඩ ටික එකතු වෙලා ඒවත් කවර් කරගෙන අලුත් ඒවත් ඉගෙනගෙන යන ළමයෙකුට සමහරක් වෙලාවට අර හිතේ තියෙන තරම් නිදා ගන්න දෙන්න වෙලාව නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ළමයින් තමයි ගොඩක් මේ ප්‍රශ්න තියෙන්නේ. එතකොට එහෙම වෙලාවල් වල සමහරක් වෙලාවට අර ප්‍රශස්ත අවශ්‍යයි කියන නිින්දම නොදී මොන හරි උපක්‍රම පාවිච්චි කරලා නිදිමත අඩු කරගෙන වැඩ කරන යන සිද්ධ වෙනවා. ඉතින් එතකොට කොහොමද එහෙම කරන්න කියලා බලාගෙන යන් අපි. දැන් එතකොට මේ නිින්ද ඕනවට වඩා වැඩිපුර නිදිමත එන්න මොනවද තියෙන්න පුළුවන් හේතු? ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රශස්ත නිින්දකට එහෙම නිින්ද නිදාගෙනත් ඒත් වැඩ කරනකොට නිදිමත එනවා නම් මොනවද එහෙම يعني ටිකක් වැඩිපුර සාමාන්‍ය මිනිස්සුෙකුට වඩා ටිකක් වැඩිපුර නිදිමත එන්න හේතු මොනවද? දැන් තමන්ගෙම ඉස්සර තමන්ට නිදිමත එනවට වඩා වැඩිපුර නිදිමත එන්න හේතු මොනවද? ඒකක් තමයි ඒක මේ අසනීප තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔය යකඩ ඌනතාවයක් නැත්නම් තයිරොයිඩ් ඌනතාවයක් ඒ වගේ නැත්නම් වෙන මොකක් හරි අසනීපයක් නිසා වැඩිපුර නිදිමත එනවා වෙන්න පුළුවන්. දැන් ඒක හැබැයි එනම් හැමදම එහෙම වෙන්න ඕනේ. දැන් සමහර ළමයි ඉන්නවා පන්තිවලදී නිදිමතයි, පාඩම් කරන වෙලාවට නිදිමතයි, අද දවසේ තියෙන ෆිල්ම් බලන්න වගේ එකක් කිව්වොත් එළි වෙනකන් උනත් ඇහැරලා ඉන්න පුළුවන්. ඒ බොරු නිදිමතක්. ඒ කියන්නේ ඒක අර ඒක අනේ මට ලෙඩක් කියලා එහෙම දාගන්න එපා. ඒ කියන්නේ එක වෙලාවකට නිදිමතයි සමහර දවස්වලට. ඒ කියන්නේ තමන් ආස දෙයක් කරන දවසට නිදිමත නැහැ, අර පාඩම් කරන වගේ එකක් කරන දවසට විතරක් නිදිමතයි. කියන්නේ ඒව ලෙඩ නෙවෙයි. හරිද? ඒ කියන්නේ ඕගොල්ලන්ට එහෙම එකක් තීරණව නම් මේ වැඩවලදී විතරක් කරන නිදිමතක් කියන්නේ ඒ බොරු ලෙඩක්. ඒක එහෙම ලෙඩක් නැහැ. ඒතර ඒ ඇරෙන්න ඉතින් ඇත්තටම තමන්ට තීරණව නම් සාපේක්ෂව කොහොම මොනව කරත් වෙන සාමාන්‍ය නිදිමතක් තියෙනවා කියලා නිදිමතක් ඒක අසනීප තත්වයක හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම හිතන ළමෙක් ඉන්නව නම් ඉතින් ඒ සම්බන්ධ
සම්බන්ධ වෙනම චුට්ටක් කරේ අදාළ ඩොක්ටර් කෙනෙක් කවුරු හරි හම්බෙලා ඊට අදාළව පොඩ්ඩක් ටෙස්ට් මොනව හරි කරලා එහෙම ප්‍රශ්නයක් තියෙනවද කියලා බලන්න. ඒක සාමාන්‍යයෙන් ගොඩක් අය තියෙන කතාව නෙවෙයි. මම මුලින් මේක අයින් කරන්න ඕන නිසා ඒ ගැන කිව්වේ. ඊළඟට තව එකක් තමයි මානසික වශයෙන් එන ප්‍රෙෂර් එක. ඒ කියන්නේ තමන් මොකක් හරි එකක් සම්බන්ධව ඔළුවේ එන වදයක් තියෙනවනේ. ඒ කියන්නේ වැඩ කරන්න ඕනේ, ඒ ලෙවල් කරගන්න ඕනේ, එහෙම නැති වුණොත් මෙහෙමයි බය හිතනවා, ගොඩ ගහිච්ච වැඩ ටික දැක්කට පස්සේ ඒ වගේ එකක්. එහෙම නැත්නම් තමන් ඒ වැඩේ කරන්න ඉච්චර එහෙම ලොකු කැමැත්තකින් නෙවෙයි, එහෙම ලොකු ඌමනාවකින් නෙවෙයි නම් අන්න ඒ වගේ අර මානසික වශයෙන් එන පීඩනය අනිත් පැත්තට නිදිමතක් විදිහට. ඒ කියන්නේ අර අපිට ඔක්කොම එපා වුණාම දමල ගහලා ගිහලා නිදාගන්න හිතෙන්නේ. අර සමහරවිට පාඩම් කරන්න ගිහිල්ලා පරණ ඒවයි ඉස්තරහට කරන්න තියෙනවා, ඔක්කොම මතක් වෙනවා, ගානක් හදන්න ගන්නවා, ඒ ගාන හැදෙන්නෙත් නැහැ, ඔක්කොම අතැල දාලා ගිහිල්ලා නිදා ගන්න අන්තිමේට. අර ඒ වගේ අර දිගටම දීර්ඝකාලීන ඔළුවේ ප්‍රෙෂර් එකක් තියෙනකොට ඒකත් අන්තිමේට නිදිමත වැඩි වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒව සම්බන්ධව තමන් ඉතින් මේ මානසිකත්වේ කලමනාකරණය කරගන්න ඕනේ. එකක් තමයි මේ කරන වැඩ ටික කැමැත්තෙන් කරන්න. ඒ කියන්නේ ඕගොල්ලෝ ඇයි මේක කරන්න කියන එක හරියට ඔළුවට ගියාට පස්සේ මේ ලෙවල් කරන එක තුලින් අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඉස්සරහා මේක බිල්ඩ් අප් කරගන්න හැටි අර එහෙම පොඩි විෂන් එකක් එක්ක මේක ගියාම මේක කරන්න ඕන කරන ආසාව හම්බෙනවා. ඒක අපේ අරමුණක් වුණාම සහ ඊට පස්සේ කරන වැඩේ කැමැත්තෙන් එහෙම කරගෙන යන්න සහ ලොකුවට ඕනට වඩා කල්පනා කරන්න යන්න නැතුව. ඒ කියන්නේ තේරුම් ගන්න හිතන එක මත නෙමෙයි රිසල්ට්ස් එක වෙනස් වෙන්නේ. රිසල්ට්ස් තීරණය වෙන්නේ ඔයා වැඩ කරන විදිහ මත. ඔයා එතකොට වැඩිපුර හිතන තරමට මොකුත් වෙන්නේ නැහැ. රිසල්ට් එක අඩු වෙන එක තමයි. මොකද වැඩිපුර හිතනවා කියන්නේ වැඩ කරන්න තියෙන වෙලාවක් අඩු වෙනවා. වැඩ කරන්න තියෙන වෙලාවක් අඩු වෙනවා කියන්නේ රිසල්ට්ස් අඩු වෙනවා. මොකද කොච්චර හිතුවත් රිසල්ට්ස් වැඩි වෙන්නේ නැහැ. ඒ හින්දා තමන්ට ඔය අනවශ්‍ය දේවල් හිතෙන තරමට ඉබහාය ගැන බය හිතෙන බැරි වෙන්න හේතු හිතෙන තරමට තේරුම් ගන්න ඒවා හිත හිත යන්න තරමට ඔයාට වැඩ කරන්න තියෙන වෙලාව අඩු වෙනවා සහ වැඩ කරත් ඔළුව අවුලෙන් වැඩ කරන්න වෙන්නේ. එහෙම වෙන තරමට රිසල්ට්ස් අඩු වෙන එක තමයි වෙන්නේ. ඒතරා ඒකන හිතන්න ගියොත් තමයි ඔයා ඔය හිතන කාරණාව තෘප්ත වෙන්නේ. ඒකන හිතන්නේ නැතුව වැඩ කරගෙන ගියොත් ඒ මොකුත් වෙන්නේ නැහැ. ඒ විදිහට පොඩ්ඩක් තමන්ගේ මානසිකත්වය කලමනාකරණය කරගන්න ඒකත් යම් තාක් දුරකට හේතුවක් වෙන්න පුළුවන් මේ මනුස්සයෙගේ නිදිමත වැඩි වෙන්න. ඊට වඩා ඇත්තටම ප්‍රධාන කාරණාව කායික වශයෙන් අපිට තියෙන මහන්සිය තෙහෙට්ටු. ඒ කියන්නේ ඇඟට ඕන කරන රෙස්ට් එකනේ නිින්ද කියන්නේ. ඉතින් අර ඇඟට ඕන කරන රෙස්ට් එක වැඩි වෙන තරමට නිින්ද වැඩි වෙන්න පුළුවන්. සහ මෙන්න මෙහෙම එකක් තියෙනවා. දවසක් ගත්තාම ඉතින් අර දවසක තියෙනවා පොඩ්ඩක් අර අපේ ඉනැක්ටිව් ලෙවල් එකක් වැඩිපුර එන තැනක්. ඒ කියන්නේ උදාහරණයකට සාමාන්‍යයෙන් දවසක දවල් එකහමාර දෙක වගේ ඉඳන් පටන් ගත්තම ආයෙ තුනහමාර හතර වගේ වෙනකම් පැය දෙකක වගේ කාලයක් තියෙනවා අර ඇඟ හරි ඉනැක්ටිව්. ඒ කියන්නේ ඒ වෙලාවේ එකක් පරිසර තත්ත්වය අනම්මනම් ඒ සේරමත් එක්ක ස්වභාවිකව පොඩ්ඩක් නිදිමත එන්න වැඩි නැඹුරුවක් තියෙනවා ඒ ටයිම් එකට. ඒකනත් මම මැදදී තව ටිකක් කතා කරන්නම්. ඒක නෙවෙයි මම කියන්නේ. ඒක නිකන් අර ස්වභාවික කොච්චර නිදාගත්ත හේකුටුණත් දවල් ඒ වෙලාවේ නිදිමතක් එන්න පුළුවන්. සමහරක් රටවල එහෙම ඒ වෙලාවට ඒ කියන්නේ අදාළ ආයතනවල ඒ වෙලාවේ මේ සේවකයන්ට ඇඳවල් දීලා ජපානයේ එහෙම ඒ වෙලාවම නිදා ගන්න දෙන්නේ. මොකද ඒ කියන්නේ ඒ වෙලාවේ අර තියෙන නිදිමතයි පරිසර සාධකයි එක්ක වැඩ කරනවට වඩා ඒ වෙලාවේ පැය භාගයක් හරි පැයක් හරි නිදාගෙන ඊට පස්සේ ඇහැරිලා අර පැය භාගෙත් අල්ලලා වැඩ කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ අර රිසර්ච් මට්ටමින් හොයාගෙන තියෙනවා. එන්න සමහරක් වලට ඒ වෙලාවේ ඒගොල්ලෝ නිදා ගන්නවා. ඒ කියන්නේ බොරුවට අකාර්යක්ෂමව වැඩ කරනවා වෙනුවට. එහෙම තියෙනවා. කොහොම හරි මේ ඒක නම් අපි මැදදී කතා කරමු. ඒතර ඒක නෙවෙයි මං කියන්නේ දවසේ පොදුවේ යනකොට එන ඔය නිදිමත කියන කතන්දරේ ඒකට වෙන ප්‍රධාන හේතුව අපිට ඇඟේ තව වෙහෙස ඒ තෙහෙට්ටුව තියෙනවා. ඇඟට ඕන කරන රෙස්ට් එකක් තියෙනවා. ඒක අපිට හම්බෙලා නැහැ. එතකොට මේ ඒක සම්බන්ධව මොනවද අපිට කරන්න පුළුවන්? ඒ කියන්නේ නිදා ගන්න වෙලාවත් තව වැඩි කරන්න බැරි නම්, ඒ කියන්නේ සමහරක් වෙලාවට අපිට ඒක සීමා කරන්න වෙනවනේ. පැය 10ක් තමන්ගෙන් නිදා ගන්න මට නිින්ද පැය 10ක් ඕන කියලා ඒ ලෙවල් මේ හිටන් ඉඳ තියෙන ළමයිකට පැය 10ක් නිදා ගන්න බෑනේ. අර නොකානෝ බී වැඩ කරනවා වගේ සමහරක් වෙලාවට මේකත් කරන්න වෙනවා මං කියුවේ ඒකනේ. ඉතින් එතකොට මේ මෙහෙම දේවල් ටිකක් මම කියන්නම්. ඒ වගේ එකක් මැනේජ් කරගන්න අපිට කරන්න පුළුවන් උපක්‍රම ටිකක් මොනවද? මේක අඩු කරගන්න, නිදිමත ගතිය අඩු කරගන්න අපිට කරන්න පුළුවන් කියලා චුට්ටක් දේවල් කියන්නම්. එතකොට මේ ඒවා ටික ටික ඔයගොල්ලෝ මේ ටික ලියාගත්තත් කමක් නැහැ. පොඩ්ඩක් ලියාගෙන ඒවා එකින් එක තමන්ගේ චර්යාවට ඇප්ලයි කරගන්න සෑහෙන වෙනසක් තීරේ. ඒතර එකක් තමයි මේ තමන් දැන් යම් නිදා ගන්න පුළුවන් වෙලාවක් තියෙනවා. අපි හිතමු රෑට ඔයා නිදා ගන්න පැය 4ක් හරි පැය 5ක් හරි 6ක් හරි කීයක් හරි දාගෙන තියෙනවා. ඒ වෙලාව හරි ෆික්ස්ඩ් වෙලාවක් කරගන්න. ඒ කියන්නේ හැමදාම රෑ මේ වෙලාවට නිදා ගන්නවා, හැමදාම උදේ මේ වෙලාවට හැරෙනවා. ඕක මුලදී හරි අමාරුයි. හැබැයි සති කීපයක් ඕක පුරුදු වුණාම අපේ ඇඟේ තියෙනවා ඉන්ටර්නල් ක්ලොක් කියලා එකක්. ඒ කියන්නේ අපේ ඇඟ ඇතුලේ තියෙන ඔරලෝසුවක් තියෙනවා. ඒක එළිය ඔරලෝසු කොහොම වැඩ කරත් අරක එක විදිහකට පුරුදු වෙනවා. අපි කාලයක් එක වැඩක් කරගෙන යනකොට. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඕක සති දෙක තුනක් ඇදගෙන ගියා නම් අමාරුවෙන් හරි එක වෙලාවට නිදා ගන්නවා, එක වෙලාවක හැරනවා. ඒ විදිහට අන්තිමේට එතනින් ඔයාගේ ඇඟ ඒකට හුරු කරගත්තොත් ඒක මාර ලේසි වෙනවා ඉස්සරහට නිදා ගන්න එක හැරන එක. එතකොට අර දැන් සමහර ළමයින්ට හැරනවා කියන්නේ නිකම් ආයි මරනවා වගේ එකක් නේ. නිදාගෙන හැරනවට වඩා මැරනවා හොඳයි වගේ ඉන්නවන් ඉන්නවනේ. කියන්නේ එච්චරම අමාරු වෙන එකට ඉන්න අර ඒව හරියනවා ඔය කියන කතන්දරෙත් එක්ක. ඒතර ඒක එකක් සහ වැදගත්ම දේ නිින්දේ ක්වොන්ටිටි එකට වඩා ප්‍රමාණයට පැය ගන්නට වඩා ක්වොලිටි එක. දැන් කෑමම ආය උදාහරණයකට ගත්තොත් කන ප්‍රමාණයට වඩා කන දේවල් වල තියෙන පෝෂණ යන්නේ ඇත්තම කතන්දරේ තීරණය කරන්නේ. ඒ වගේ තමයි නින්දේ ප්‍රමාණයට වඩා නින්දේ ක්වොලිටි එක. ඒ කියන්නේ
මෙහෙම සමහරු ඉන්නවා නිදාගන්නේ ලයිට් උද්දාගෙන ඇඳකත් නෙවෙයි කොපුටුවේ හැමම නිින්ද යනවා මේසෙක නිදි. සමහරු ඒක හොඳයි කියලා හිතන් ඉන්නවා. එතකොට ඇහැරෙන්න ලේසියිනේ. මේසෙනම් නිදාගත්තේ මැදදී කොහොම හරි ගැස්සිරලා හැරනවා. ඇඳේ නිදාගත්තම හැරෙන්න අමාරුනේ. හැම එකක් තියෙනනේ. උන් ඔහොම හිතාගෙන එහෙම නිදාගන්න ඉන්නවා වැඩි කල් මේ විදිහට වැඩ කරන්න හම්බෙන්නේ නැහැ කාර්යක්ෂමව. ටික කාලයක් ඒක මරු වගේ හිතනවා. හැබැයි අපේ ඵලදායිතාවය අඩු වෙනවා. වැඩි වෙලාවක් වැඩ කරලා තියේ efficiency එක අඩුයි. අපෙන් එන output එක අඩුයි. තේරුමක් නැහැ අන්තිමේට. හරි. ඊට වඩා අමාරුවෙන් හරි මේ කියන දේවල් ටිකට පුරුදු වෙන්න. එතකොට එහෙම නැතුව හරි quality නිින්දක් ඇඳක සුවපහසු විදියට තමන් නිදා ගන්නවා කියලා දැනගෙන නිදා ගන්න. ඒ කියන්නේ කොයි වෙලේ නිින්ද ගියත් දන්නේ නැහැ උදේට හැරුණාම වෙන්නේ. එහෙම නැතුව මේ වෙලාවට මම නිදා ගන්නවා කියලා හිතලා නිදා ගන්න ගිහලා නිදා ගන්න. ඊට පස්සේ ලයිට් අනම් මන ඕෆ් කළා. මොකද මුළු රෑක් කෙලි වෙනකන් ලයිට් දාලා තියෙනවා කියලා කියන්නේ ඇහැට යම් ආලෝක ප්‍රමාණයක් ඇහැ වැහිලා තිබුණත් ලයිට් එකක් දාලා තියද්දි අපිට ඒක දැනෙනවනේ. ඒකත් එක්ක ඇහැට අවශ්‍ය කරන ඒ අර රෙස්ට් එක හම්බෙන්නේ නැහැ. ඒක හම්බෙන එක අඩුයි. ඒ හින්දා මේ ලයිට්ස් ඕෆ් කරලා පිළිවෙලකට නිදා ගන්න කලින් ස්ක්‍රීන් ටයිම් අඩු කළා. හරිද? නිදිමත වැඩි වෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි ස්ක්‍රීන් ටයිම් වැඩිවීම. ඒකට දැන් කරන්න පුළුවන් දෙයක් නෑ. දැන් අපි කැමති වුණත් නැතත් ඔය ස්මාර්ට් ඩිවයිසස් යන විදිහත් එක්ක අපේ ස්ක්‍රීන් ටයිම් කොහොමත් ඉස්සර මිනිස්සුන්ට වඩා වැඩි. ඒ සම්බන්ධව කරන්න පුළුවන් දෙයක් නෑ. හැබැයි අඩුම ගානේ නිදා ගන්න පැය භාගයක් පැයකට කලින්වත් ස්ක්‍රීන් සම්පූර්ණයෙන් අයින් කරන්න. ගොඩක් වෙලාවට ළමයි කරන්නේ උන්ට නිින්ද යන්නේ ෆෝන් එකේ හැමම. ඒ කියන්නේ ෆෝන් එක ඔබෝම ඉඳලා ඒකම මූණට වැටලා හැමම තමයි නිින්ද යන්නේ. හරි. එහෙම නැතුව ඒ කියන්නේ ආට තමන්ගේ නිින්ද කලමනාකරණය කරගෙන ඊළඟ කාලේ හරියට මැනේජ් කරලා ඒ ලෙවල් වලට කරන්න ඕන දේ කරන්න ඕන නම් මේකෙට ටික් කරන්න. ඊට පස්සේ ආයෙ කැමති නම් රෑ එළි වෙනකම් ෆෝන් එක ඔබ ඔබ ඉන්න ප්‍රශ්නයක් නැහැ. හරි. ඒතර අර කාල සීමාව තුළ මේ පැයක වගේ කාලයක් නිදා ගන්න කලින් ෆෝන් අනම්මනම් මොකුත් නැතුව වෙන වැඩක් කරන්න. ඒ කියන්නේ කියන්න එපා ෆෝන් එක හැම වෙලේටම ඕන කියලා. බොරු කතාවනේ. ෆෝන් නැතුව කරන්න පුළුවන් වැඩ ඕන තරම් තියෙනවා. එහෙම කරලා ඊට පස්සේ නිදා ගන්න. ඒකෙන් සෑහෙන ඇහැට අර අවශ්‍ය කරන රැහේ තියෙන මහන්සිය අඩු වෙනවා. ඒකත් එක්ක නිින්ද කොල්ටි එක ගොඩක් වැඩි වෙනවා. නැත්තම් අපි නිදා ගත්තත් මුල් පැයක් විතර නකන් අර තෙහෙට්ටුවත් එක්ක නිින්ද එච්චර අර ඩීප් ස්ලීප් කියන එකට යන්නේ නැතුව සෑහෙන වෙලාවක් නිකන් එළියේ ඉන්නවා වගේ එකක් කරන නිින්දත් නොනිින්දත් අතර වගේ එහෙම එකක් වෙනවා. ඒක අඩු කරගන්න පුළුවන් ස්ක්‍රීන් ටයිම් නිදා ගන්න කලින්වත් අඩුම තරමේ. දවසේ සමස්තයක් වශයෙන් පුළුවන් නම් කොහොමත් හොඳයි. අඩුම ගන්න නිදා ගන්න කලින්වත් ඒක අඩු කරන්න. ඔය විදිහට තමන්ගේ නිින්ද ක්වොලිටි එක වැඩි කරන්න සහ නිදා ගන්න කලින් ඔය කෝපි වර්ග අනම්මනම් ඒ කියන්නේ පැය 4 5කටවත් කලින් කෝපි හැම බොන්න එපා. කැෆේන් අන්තර්ගත බීම වර්ග තියෙන්නේ. නිදිමත අඩු වෙන කියලා බීම જાතියක්. ඉතින් අර ඔය නිදිමත අඩු වෙන කැෆේන් සහිත දේවල් ඕනට වඩා බොන්න ගියොත් සහ වැරදි වෙලාවල් වල බොන්න ගියොත් වෙන්නේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපි නිදා ගන්න වෙලාවෙත් ඇඟේ කැෆේන් තිබ්බොත් ඒ නිින්ද ක්වොලිටි එක අඩු වෙනවා. නිින්ද ක්වොලිටි එක අඩු වෙද්දි පහුවදාට නිදිමතයි. එහෙම තමයි වෙන්නේ ඒක. හරි. ඒතර කැෆේන් කියන කෝපි අනම්මනම් බොනවා නම් නිදිමතට කියලා අඩු ගානේ නිදා ගන්න පැය 4 5කටවත් කලින් බොන්න. මොකද කැෆේන් සෑහෙන වෙලාවක් ඇඟේ තියෙනවා. එහෙම වුණොත් එහෙම අන්තිමෙන් එක හිතන්න රෑ 10ට විතර කෝපි එකක් බීලා රෑ 11ට විතර නිදා ගන්න යනවා. ඒතර කැෆේන් වැඩ කරන්න පටන් ගන්නෙත් ඒ වෙලාවට. ඒතර නිදි කියලා ඇඳේ හිටියට සමහරවිට ඇඟ ඇතුලේ තාම අර කැෆේන් වැඩ කරන එකත් එක්ක නිින්ද එච්චර හොඳ නිින්දක් වෙන්නේ නැහැ. අන්තිමට පහුවදාට නිදිමතයි. හොඳයි වෙන්නේ. හරි. ඉතින් ඒවා පරිස්සමින් මේව කරන්න යනවා නිින්ද ක්වොලිටි එක වැඩි කරන්න. ඒකෙන් සෑහෙන වෙනසක් කරගන්න පුළුවන්. ඉතින් අමතරව දවල් වරුවේ වැඩ කරන දැන් නිකන් උදාහරණයකට අද දවස හරි ඊයේ දවස හරි කවදා හරි ফুল දවසක් අරන් බලන්න ඔය දවසේ තව තිබුණේ නැද්ද මැද ඕගොල්ලෝ අතින් නාස්ති වුණ. ඒ කියන්නේ කිසිම වැඩක් කරුණෙත් නැති මොකොත් අඩුම ගානේ විනෝද වෙන දෙයක් කළත් නැ එක්ක ෆෝන් එක ඔහේ ඔබෝබ ඉඳලා ඉන්න මූසලකමේ හිටපු නාස්ති වෙච්ච නැද්ද බලන්නකෝ පැය දෙක තුනක් විතර ඇති අනිවාර්යෙන්. මම කියන්නේ ඒ ලෙවල් කාලේ හෝ මේ වැඩේට වා ફોකස් කරලා ඉන්න කාලේ ඒ වගේ නාස්ති වෙන වෙලාවල් නාස්ති කරන්නේ නැතුව අඩු ගානේ නිදා ගන්න හරි දාන්න. ඒ උදාහරණ දෙන්නකෝ දවල් වරුවේ වාට පැය දෙකක් තියෙනවා ෆුල්ම නාස්තියක්. කියන්නේ මොකුත්ම කරලා ඔහේ ආර කාල කන්නේ වෙන වෙලාවල් තියෙන. ඒ වගේ පැය දෙක තුනක් අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ දවසක තියෙනවා. හරි. අන්න එහෙම තියෙන දවස් එහෙම තියෙන පැය දෙක තුන මං කියන්නේ ඒකත් නිදා ගන්න දාන්නකෝ. ඒ කියන්නේ දැන් ඔහොම ඒ කියන්නේ මම කියන්නේ වැරදිලා නිින්ද යන්නේව නෙමෙයි. ඔයා සැලසුම් සහගතව හරි. මම ඊයේ දවසේ මෙච්චර වගේ වෙලාවක් නිකන් කාල්නාස්ති කරලා තියෙනවා. පෙරේදත් මෙච්චර වගේ වෙලාවක් කාල්නාස්ති කරලා තියෙනවා. මේ වෙලාවල් මම කොහොමද කාල්නාස්ති කරේ? මොන தত্ত্ব මතද අපිට ඒ වගේ මේ කාලිනාස්ති වෙන පසුබිමකට යන්න උනේ කියලා බලලා ඊළඟ දවසෙත් ඒ වගේ තත්වයකට ඔයා යනවා නම් ඔයාට තේරෙනවනේ හරි. ඊයේ වෙච්ච එක පෙරේද වෙච්ච එකම තමයි දැන් මේ ආයේ වෙන්න යන්නේ. වහාම මොකක් හරි කරන්න ඕනේ කියලා තීරණය කළා. ටක් ගාලා මේ වෙලාව නිදා ගන්න දාන්න. ඒත් කමක් නැහැ. වැඩ කරන්න පුළුවන් නම් වැඩ කරන්න. මම මේ කියන්නේ වැඩ කරන්න පුළුවන් වෙලාවවල නිදා ගන්න කියලා නෙවෙයි ඈ. නමුත් වැඩ කරන්නේ නැතුව වෙන දෙයකට කාලනාස්ති කරනවට වඩා නිදා ගන්නවා කියන්නේ ඉතාම ප්‍රයෝජනවත්. මොකද ඒ නිින්ද කොයි වෙලාවක හරි වාට වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් හදලා දෙනවා. දැන් පැය දෙකක් නිදා ගත්තොත් ඒක වාට කොයි හරි වෙලාවක මේ පැය දෙකක් වාට වැඩ කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා නිදා ගන්න එක 100% කාලනාස්තියක් කියලා හිතන්න එපා. එහෙම කියලා ඉතින් නිදා ගන්නවත් එපා. ඒ වැඩ කරන්නත් එපා. අර කාලිනාස්ති වෙනවා නම් ඊට වඩා නිදා ගන්න එක හොඳයි. එහෙම බලලා Tamanට
පුළුවන් හැම වෙලාවෙම, ඒ කියන්නේ පුළුවන් හැම වෙලාවෙම නිදා ගන්න කියලා මං කියන්න ගියේ, පුළුවන් හැම වෙලාවෙම නිදා ගන්න කියලා අදහස් කරන්න වැඩ කරන්න පුළුවන් වෙලාවට නෙමෙයි. ඒ හැර අනිත් වෙලාවල් ටික නාස්ති වෙන්න දෙන්නේ නැතුව උපරිම නිදා ගන්න. ඒ හැමතරම යන එන ගමන් අරේ හරි කමන්නේ නිදා ගන්න. මොකද අන්තිමේට ඒක වැඩක් කරන වෙලාවකට කොයි හරි වෙලාවක බැලන්ස් වෙනවා. එහෙම යන්න. හරි. එතකොට මේ ඔය තමයි අර කායික මහන්සිය සම්බන්ධ මූලිකවම වාට කරන්න පුළුවන් දේවල් ටික. ඒ කියන්නේ පුළු පුළුවන් කාල නාස්ති වෙන වෙලාවල් අරන් නිදා ගන්න දාන්න. ඊට පස්සේ නිින්ද ක්වොලිටි එක වැඩි කරගන්න සහ ෆික්ස්ඩ් වෙලාවක් තියාගන්න. ඒ අරුණහම පොදුවේ තව කරන්න පුළුවන් දේවල් ටිකක් මම කියන්න. මූලික වශයෙන් අර දේවල් ටික හරි ලෙවල් එකකට හදාගත්ත නම් මං ඒ කියපු ටික ඕක සෑහෙන දුරට හරියනවා. ගොඩක් ළමයින්ගේ අර ඒවා තම හැදිලා නැහැ. ඒක තමයි තියෙන හේතුව. ඒ අරුණහම තව තව පොඩි පොඩි දේවල් ටිකක් කියනවා නම් අපිට මේ ඕකට කරන්න පුළුවන් දේවල් ටිකක් මම ෆික්ස් ටයිම් එකක් තියාගන්න එක ගැන කිව්වා. මෙහෙම එකක් කරන්න පුළුවන්. අර දවල් Tamanට මේ ලොකු නිදිමත එන වෙලාවක් තියෙනවා නම් ඒ වෙලාවට කොච්චර වැඩ කරන්න හැදුවත් ඒක හරියන්නේම නැත්තම් මම කියන්නේ තනියෙන් හැම ගෙදරක ඉන්න වෙලාවක පන්ති වල හරි මේ ඉදින් කොහොම හරි මොනවා හරි කරලා හැරලා ඉන්න වෙනවා. අර ගෙදර ඉන්න වෙලාවට ඕනම් විනාඩි 20ක වගේ 30ක වගේ පොඩි දවල්ට නිදා ගන්න ටයිම් එකක් තියාගන්න. ඒක රෑ වෙලාවෙන් අඩු කරන්න. ඒක නේ. ඔයා දැනගෙන නිදා ගන්න. ඒ කියන්නේ මං කියන්නේ නොදැන නෙවෙයි. දැන් හිතන විදිහට දවල්ට නිදා ගන්න යන්න එපා. එහෙම වුනහම කීයට නිදා ගන්නවද කීයට හැරෙනවද දන්නේ නැහැ. රෑත් නිදි දවලුත් නිදි හැම එකෙම නිදි. එහෙම නැතුව වාගේ ෂෙඩියුල් එකේ වා තියාගන්න දවල් ගෙදර ඉන්න දවස් වලට දවල් මම පැය භාගයක ඕකට කියන්නේ පවර් නැප්ස් කියලා. ඒ කියන්නේ මේවා තියෙන සංකල්ප ලෝකේ. ඒ අර වාට තියෙන නරකම වැඩ කරන්න අමාරුම වෙලාවේ විනාඩි 20ක් තියාගන්නකෝ. ඒක ඕනට වඩා වැඩි වුණොත් එහෙම හැරෙන්නේ නැහැ. පැයක් එකමාරක් තියන්න ගියොත් එහෙම අන්තිමට පැය 4 5ක් නිදාගෙන තමයි නතර වෙන්නේ. අන්තිමට රෑ නිදා ගන්න ප්‍රමාණයම දවල් නිදාගෙන. ඒතර පවර් නැප් නෙමෙයි ස්ලීප් නිදි කිලිම්ම වූ. එහෙම නැතුව පොඩි විනාඩි 20ක හෝ 25ක පොඩි නිින්දක් ගන්න සෑහෙන්න. ඊට පස්සේ ආයෙ ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න යන්න පුළුවන්. නැගිටලා මූණ හොදගත්තා ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න ගියා. ඒක කරන්න පුළුවන් එකක් අර දවල්ට අධිකව නිදිමත එනවා නම් ඒ වෙලාවේ නිකන් අර බොරුවට අර කියවනවා වගේ ඒවනට පේන්නේ නැහැ. ඔක්කොම ටික බොඳ වෙලා එහෙම ඉන්නවට වඩා ඒ විදිහට වැඩ කරන්න යන එක හොඳයි. ඊට පස්සේ මම කැෆේන් ගැන කිව්වා සහ කෑම බීම සහ වතුර කියන කාරණාව. හරිද? ඇඟේ වතුර හරියට තියෙනවා නම් ඒ කියන්නේ ඩීහයිඩ්‍රේට් වෙලා නැත්තම් හොඳ අවශ්‍ය ප්‍රමාණයට වතුර බොනවා නම් ඒකෙන් සෑහෙන නිදිමත පාලනය වෙනවා. සහ කන බොන එක හරියට පිළිවෙලට වේල් තුන කනවා නම් ඊ අවශ්‍ය පෝෂක පදාර්ථ හම්බෙන්න කනවා නම් අර එහෙම නැතුව හිටපු ගමන් වේලක් ගොඩක් කනවා. ඊට පස්සේ සාමාන්‍යට දවල් කන්නේ නැහැ. ආයෙ රැට මහ ගොඩක් කනවා. ඒ වගේ අර බැලන්ස් නැති වෙන්න කනවා වෙනුවට හරියට වේල් තුන හරියට ස්පේස් කරලා අවශ්‍ය විදිහට වතුර හොඳට බොන විදිහට කන එක ඒකෙන් පොදුවේ සමස්තයක් වශයෙන් මිනිස්සෙක් නිරෝගී වෙනවා, හෙල්දි වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට නිින්ද කියන එක සෑහෙන මැනේජ් කරගන්න ඒකනොත් පුළුවන් වෙනවා. ඊට පස්සේ තව මෙන්න මෙහෙම ලිස්ට් එකක් වාට ඕනනම් තියාගන්න පුළුවන් නිදිමත වෙලාවට කරන වැඩ ලිස්ට් එකක්. ඒ කියන්නේ වා වැඩ කරගෙන යනකොට හිතන්නකෝ විනාඩි 5යි 10යි පොඩි පොඩි වැඩ තියෙනවා. ඔයාට ගොඩ ගැහිලා තියෙන පරණ වැඩවල ඉතුරු. ඒ කියන්නේ නිකන් උදාහරණයකට ඩේලි රීකැප් එකක් තියෙනවා. හරි වැරද්ද දාන ප්‍රශ්න මාලාවේ ඩේලි රීකැප් කියලා අපි කරන කොලයක් තියෙනවා. ඒකක් තියෙනවා. ඩේලි රීකැප් එකක් කරන එක විනාඩි 10ක වැඩක්. පරණ මොකක් හරි බැරි වෙච්ච ඩේලි රීකැප් එකක් තියෙනවා. අන්න මේක ලියලා තියන්න මෙන්න මේ ඩේලි රීකැප් එක කරන එක. නැත්නම් මොකක් හරි අපි ওই පොඩි වීඩියෝ එකක් බලන්න තියෙනවා. විනාඩි 15ක මම ওই දාන හෝම්වර්ක් වීඩියෝස් තියෙනවා. විනාඩි 15 20 ඒවා එහෙම එකක් බලන්න තියෙනවා. ඒ වගේ පොඩි විනාඩි 5 10 පොඩි වැඩ Tamanට තියෙන චූටි චූටි වැඩ ලිස්ට් එකක් ලියලා තියෙන. මේ වැඩ නිදිමත වෙලාවට කරන වැඩ. ඒතර අපි වැඩක් කරන් යද්දි නිදිමතක් ආවම ඒ කරන වැඩේ නතර කරලා අපි නිදිමතක් ආපු ගමන් කරන්න අපිට වෙනම වැඩ ලිස්ට් එකක් තියෙනවා. චූටි චූටි වැඩ සහ ඒවා කරන්න තියෙන වැඩ. නිකන් පාඩම් කරනවට වඩා ලියන්න කරන්න පොඩි ඇක්ටිවිටි එකක් එක්ක යන වැඩ. අන්න ඒ වගේ වැඩක් කරන්න ගන්න. ඒ කියන්නේ මොකද නිදිමත ටික වෙලාවකින් නැති වෙනවා. අර මුල් පොඩි වෙලාව තමයි කාගෙන ඉන්න ඕනේ. ඒ එන පොඩි වෙලාවේ නිදා ගත්තොත් ඉතින් නිදි තමයි. ඒක පන්න ගත්තනම් ඇහැරලා ඉන්න පුළුවන්. මම ඔකට ඇයි හේතුව කියන එකත් පැහැදිලි කරලා තියෙනවානේ. අර රෑට එහෙම පාඩම් කරද්දි සමහරක් වෙලාවට මුලින් මාර නිදිමත. හැබැයි එක වෙලාවක නිදිමත පැන්නම රෑ සෑහෙන වෙලා යනකම් ඇහැරලා ඉන්න පුළුවන් වෙන්නේ. ඒකට හේතු වුණත් මම පන්ති වල පැහැදිලි කරලා තියෙනවානේ. ඒ වගේ තමයි. නිදිමත වෙලාව පන්න ගන්න කරන්න පොඩි පොඩි වැඩ ලිස්ට් එකක් තියාගන්න. ඊට පස්සේ ඉතින් අර වැඩ කරනකොට ඕක පොඩ්ඩක් එහි මෙහෙ වෙන ගමන් ඇවිදින ගමන් වැඩ කරන එක හොඳ වාතාශ්‍රය තියෙන තැනක වැඩ කරන එක يعني Tamanට يعني natural light එක يعني නිකන් අර light වලින් එන එළියට වඩා ස්වභාවික ආලෝකයට අර අපේ ඇඟ සංවේදී වැඩි. ඒකත් එක්ක natural light තියෙන තැනක වැඩ කරන එක මිනිස්සෙක නිදිමත අඩු කරනවා. ඊට අමතරව පොඩ්ඩක් ඇවිද ඇවිද වැඩ කරන එක يعني නිකන් පැය දෙක තුනක් එක දිගට ඉඳගෙන ඉන්නකොට කොහොමද නිදිමත එනවනේ? පැයකට පැය භාගකට සැරයක් පොඩ්ඩක් එහි මෙහෙ ඇවිද ගමන් පාඩම් කරන්න කියලා මම කියන්නේ. ඇවිද ඇවිද ඔහේ යන්න නෙමෙයි. ඇවිදින ගමන් අපි වැඩ ටික නිකන් ඇවිද ඇවිද කරන්න පුළුවන් වැඩ තියෙනවා. මොකක් කර කියව ගන්න එකක් වගේ එකක්. අන්න ඒ වගේ කරන්න පුළුවන් නම් ඒකෙනුත් සෑහෙන දුරට මේ ඔක අවම කරගන්න පුළුවන්. ඔය ටික තමයි ඉතින් තියෙන්නේ. ස්ක්‍රීන් එක්ස්පෝස් එක අඩු කරනවා වගේවා තියෙනවා. ඉතින් අර නිදා ගන්න පැයකට වගේ කලින් පොඩි එක්සර්සයිස් එකක් කරනවා වගේවා තියෙනවා. ඕවනම් ප්‍රායෝගිකව ළමයින්ට එහෙම කරන්න කිව්වට කරන්න පුළුවන් දේවල් නෙවෙයිනේ. ඉතින් ප්‍රධාන වශයෙන් මේ වෙනකන් කියපු දේවල් ටික ඔය කියපු ටික ඇත්තටම හරියට තමන් ඇප්ලයි කරගත්තා නම් තමන්ගේ ඒ වැඩ ටිකට නිදිමත ඔය තියෙන ප්‍රමාණයට වඩා සෑහෙන දුරට කන්ට්‍රෝල් කරගෙන ඒතර හොඳට නිදත් ගෙන අන්තිමේට
ඉතාම හොඳ පලදා විදිහට වැඩ කරන්න පුළුවන් ලෙවල් එකකට ගන්න පුළුවන් මේක. ඒතර ඔය ටික තේරුම් අරගෙන ආපෝසරයක් ඒකේ කියපු වැදගත් දේවල් බලාගෙන ඔය චුට්ටක් ලියාගෙන හරි කමක් නැහැ. හැමතිස්සෙම වීඩියෝ එක බලන්න බෑනේ. වෙනම ලියාගෙන ඒ ලක්ෂණ Tamanට ගලප ගන්න. එහෙම ගලපගෙන පිළිවෙලට වැඩ කරගෙන යන්න. නිදිමත කියන ප්‍රශ්නේ මෙහෙමයි. නැති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කොහොමත් අපේ තියෙන මහන්සිය නිසා තමයි නිදිමත එන්නේ. එතකොට අපි මහන්සි වෙලා වැඩ කරන තරමට විභාග ලඟ වෙන තරමට ඔළුවට එන ප්‍රෙෂර් එක වැඩි වෙන තරමට නිදිමත වැඩි වෙනවා. එතකොට විභාග ලඟ වෙන තරමට ඒක තමයි නිදිමත වැඩි වෙන්නේ. ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඒක අවම කරගන්න ඔය දේවල් ටික කරන්න පුළුවන්. එහෙනම් ඔය ටික පාවිච්චි කරලා මොකක් හරි තමන් ඔය කරගෙන යන වැඩේට ඒ ගන්න පුළුවන් උපරිම බූස්ට් එකක් ගන්න.